දන්න ලස්සනට අර මුල් ටිකෙන් මේ මේ වජ්‍රාසනය අල්ලගෙන ඉන්න විදිහ කියලා එහෙම ලස්සනට කතාව කියලා ඉතින් අර උපාත ගම්මලට ඉතින් අස්තරයන් ඇන්ටති ලෝකයක් නැවුවම ඔය කියන විදිහට මේ සාසනයේ පවතින තාක්කල් ඔය බෝධිය වැඩ ඉන්න ඕනි කියන සංකල්පේ මේකත් කියලා කියන්නේ ඒක කිසිම කොහේ හරි තැනක කොහේ හරි මූලාශ්‍රයේ එහෙම දෙයක් සඳහන් වෙනවද ඒක වෙන්න පුළුවන් දෙයක්ද ඉස්සර කියලා විදුලි ඉංජිනේරු එක කියා ගන්න පුද්ගලෙක් මේ විදුලි වැඩිම නිසා මොනවා හරි ප්‍රශ්නයක් වෙලාද කියලා හිතන සමහර වෙලා ඒ වගේ කතා කියන්නේ මේ ප්‍රකාශයක් කරනවා මේ ඔයගේ සිද්ධියක් පිළිබඳව කියලා මේ බෝධිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන බෝධිය මේ එක තියෙනවා කියලා දිගටම ඒක මේ කාටවත් ඒක විනාශ කරන්න ඕන එහෙම දේවල් වෙන්න බෑ කියලා බුද්ධලයා ප්‍රකාශ කරනවා ඒ බෝධිය ඒකට කාටවත් මුත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. හැබැයි එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියපු මේ බෝධිය කියලා මේ අලුත් බෝධිය හැටියට ඔවුන් පෙන්න හබරණ හිරිවැඩුන්න තියෙන බෝධියක් පෙන්නවා මේක ගැන කතා කරනවා. මම හිතන්නේ එතන තියෙන බෝධියේ මේ අර අලුතෙන් අස්පිර වීමක් කළා පහුගිය කාලේ ඒක මේ මොනවා හරි සංස්කරණයක් කළා. ඊට පස්සේ දැන් අලුතෙන් එතන කටයුත්තක් සිදු කරන්න මම හිතන්නේ පටන් අරගෙන තිබ්බ කරුණු හොයලා බලනකොට අපි දැක්කා මේ බෝධියට බලපෑමක් කියලා බෝධිය මැරෙන්නත් ඇවිල්ලා තියෙනවා කියලා මේ අර මඩ සහිත බව නිසා. ඒකට ඒක මැරෙන්න යන්නේ මොකක් නිසාද කියලා අහන්න වෙනවා. ඔය විදිහට බොරු කියන බුදුදහමට නිගා දෙන බුදුදහම අපිට ඔය පොඩ්ඩක් තිබ්බොත් ඇති බුදුහාමුදුරු කිව් විදිහට අපිට ජීවත් වෙන්න බෑ ප්‍රතිඥාවක් දුන්නට අපි මහාන වෙනකොට ඒකම ක්‍රියාත්මක කරන්න බෑ මේ වගේ වහසිබස් දොඩවන ඔබ වහන්සේලා චීවර ප්‍රතිරූපකින් විනා චීවර ධාරීන් විය හැකිද ආයිබෝන් නැවත වරක් ඉතා දීර්ඝ කාලයකට පස්සේ සීහෙල ආමන්ත්‍රණය කරන්න අපි මේ විදිහට අදහස් කළේ දැන් මතුවලා තියෙන වර්තමාන කයිකතන්දර සහ වැඩසටහන් දෙහා බැලුවාම දවස ගානේ වැඩසටහන් දෙකක් කළත් ඒවට උත්තර දෙන්න කාලය හොයා ගන්න අමාරු කියලා තමයි මට පේන්නේ. නමුත් ඉතින් හැමදේමත් කළා බොමත් ආයාසයෙන් සොයාගන්නේ මේ කාලයත් මේ කාලේ පවා කෙසේ වෙතත් අපි උත්සාහ ගන්නවා මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මිත්‍යා මතවාද ප්‍රචාරය කිරීම නැත්නම් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත තමන් විසින් කරුණු පෙළගස්වලා මේ සමාජයට ඉදිරිපත් කළා මේ සමාජය දූෂණයට ලක් කරනවා එදා මෙදා තුර කළේ ඒ කාර්ය ඒ සඳහා උපයෝගී කරගන්නවා බොරු කප්පරක් ඒවා මේ සමාජය දන්නේ නැතුව මේ චීවර ප්‍රතිරූපකයන් පස්සේ සමාජය හඹා යනවා අවසානයේ ඒ අය දන්නේ නැහැ ඒ අයට මොකද්ද වෙන්නේ කියලා ඉතින් මම ඒ නිසා තමයි ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මේ චීවරධාරී භික්ෂූන් වහන්සේලා හැටියට භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවයි කියලා මිනිස්සුන්ව රවට්ටන මේ පිරිස කවුද කියන එක මේ සමාජය අවබෝධ කරගත යුතුයි. බොහෝ වෙලාවට මේ පිරිසගේ නිකායන්වල ඉන්න මහානායක ස්වාමීන් වහන්සේලා මේවා දකින්නෙත් නැතුව ඇති. දැක්කත් ඒ අය තමන්ගේ ගෝල බාලයන්ට කිසි දෙයක් කතා නොකරන සමාජයට අවශ්‍ය දේ පමණක් දෙන්න කියලා උපදෙස් දෙන ඒ වගේම අරවම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් ඒ අය මුණ ගැසිලා සමාලෝචනයකයේ දෙන තත්ත්වයක් මේ රටේ නැහැ. එනිසා බොරුවට නිකායවල් කියලා එක එක කුලක අටෝගෙන ඒව හරහා තමන්ට හිතූ දේ මේ සමාජයට කරපු නිසා තමයි තවමත් කරන නිසා තමයි අද මේ සමාජයේ මෙතන තියෙන්නේ. ඒක මම හැමදාමත් මතක් කරනවා මෙවැනි ජරා ජීර්ණ වෙච්ච සමාජයක් අපට ලෝකේ බොහෝ රටවල දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි නමින් අපි තේරවාදී බෞද්ධ රටක්. ඒත් මේ රටේ බැලුවොත් ළමා අපචාර ඒ වගේම කුඩා ළමයින් යොදාගෙන කරන හොරකම් ඒ වගේම කුඩු ජාවාරම් මේ ආදී බොහෝ දේවල් වලින් අද සමාජයේ පිරිහිලා. මේ සමාජයේ පිරිහිලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ මේ සම්මත භික්ෂුන් වහන්සේලා පිරිස දේශපාලඥයන්ගේ කරට අත දාගෙන ඒගොල්ලොත් එක්ක දේශපාලනික ගමනක් ගිහිල්ලා
අලුත් භික්ෂුවක් නිර්මාණය කරගෙන ලාංකීය භික්ෂුව කියලා ඒ හරහා සියලුම තමන්ට අවශ්‍යතා සියල්ල ඒ හරහා ඉෂ්ට සිද්ධ කර ගනිමින් තමයි ඉන්නේ. ඒගොල්ලෝ මේ ලාංකීය භික්ෂුව නිර්මාණය කරන්නේ එක්තරා අවශ්‍යතාවයක් සඳහා. මොකද්ද? බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් ඈත් වෙලා ඒක පසකින් තියලා නිවන පසකින් තියලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අවශ්‍ය වපසරියක් නිර්මාණය කරගන්න තමයි මේ ලාංකීය භික්ෂුව කියන අලුත් භික්ෂුව නිර්මාණය කරන්නේ. මේක බුදුදහමට සාකල්‍යම ප්‍රතිවිරුද්ධයි. බෞද්ධ රටක් හැටියට, තේරවාදී රටක් හැටියට අප රට හඳුන්වනවා නම් ඒ තුළ තේරවාදී බුදුදහම තිබිය යුතුයි. නිවන් දකින දහම නම මොකක් වෙතත්, තේරවාදීද මොකක්ද කියන නම කොහොම වෙතත් මේ මිනිස්සු යහපත් මාර්ගයකට අරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන පිරිසක් මේ රට තුළ බිහි විය යුතුමයි. එසේ නොවුනොත් මේ රටේ අනාගතය හෙට වෙනකොට තවදුරටත් මේක පිරිහීමට ලක් වෙනවා. අද සමාජයේ බොහෝ දේවල් ඉල්ලනවා. යහපත් පැත්තට යොමු වෙන්න බොහෝ දෙනෙක් කෑ ගහනවා. හොරමරකම් වලට බොහෝ දෙනෙක් විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. මේක තමයි සමාජයේ අලුත් ඉල්ලීම. ඉතින් ඒ අනුවම තමයි මේ බුදුදහමේ තියෙන හරපද්ධතිය අද විනාශ කළා දාලා, ඒ විනාශ කරපු හරපද්ධතිය උද්දීපනය කළා අරගත්ත නිසා තමයි සමාජය මෙතෙන්ට පිරිහුණේ. මෙහි වගකීම අපි හරි කැමති දේශපාලඥයන්ට දෙන්න, අපි හරි කැමති උගතුන්ට දෙන්න, අපි හරි කැමති මේක වෙනත් තැනකට දෙන්න. නමුත් ඇත්ත වශයෙන්ම සමාජයේ යහපත් මනෝභාවයක් රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් උරදී යුත්තේ, විශේෂයෙන් මේ වගේ රටක උරදී යුත්තේ බෞද්ධ භික්ෂුව කියන එක අපි අමතක නොකළ යුතුයි. උන්වහන්සේලා වැරදි මාර්ගයක් උපයෝගී කරගත්තා තමන්ගේ සුඛ විවරණය සඳහා, තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා, තමන්ගේ ආත්මාර්ථය සඳහා. ඒ අය අනුගමනය කරපු ඒ අනුගමනීය ප්‍රතිපත්තිය නිසා තමයි අද වෙනකොට මේ රටේ බොහෝ පිරිසක් අයහපත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ සඳහා ප්‍රධාන වගකීම දරන්න ඕනේ මේ චීවරධාරී භික්ෂුන් වහන්සේලා. උදේ හවා බණ කියන ඇත්තෝ, මිනිස්සුන් ආමන්ත්‍රණය කරන ඇත්තෝ, ඔය ඡන්දයක් කිට්ටු වෙනකොට තමයි දේශපාලඥයෝ කතා කරන්නේ. ඈ එතකොට නම් කිසිම වරදක් නැහැ කාගේවත්. හැමෝම සුපිරිසිදු අත් ඇති, පිරිසිදු දෑත් ඇති පුද්ගලයෝ හැටියට තමයි පෙනී හිටින්නේ. නමුත් භික්ෂුන් වහන්සේ හැමදාම උදේ හවා කතා කරනවා. සමහර චැනල් තියෙනවා පැය 24ම කතා කරනවා. ඒත් කොහේ සමාජය හැදිලාද? නැහැ. එහෙනම් වරද තියෙන්නේ බුදුදහමේද? නැහැ. ඒ දේශනා කරපු විකෘති ධර්මයේ තුලයි, ඒ විකෘති අදහස් තුලයි මේ සමාජයේ පිරිහීම මේ තරම් දුරට සනිටුහන් වෙලා තියෙන්නේ. ඒක අද වෙනකොට බොහෝ පිරිසක් ඒ හොඳින් අවබෝධ කරගනිමින් ඉන්නවා. එනිසා ඔබ වහන්සේලා වැනි ඔය විදියට බොරු කියන, බුදුදහමට නිගා දෙන, බුදුදහම අපිට ඔය පොඩ්ඩක් තිබ්බොත් ඇති, බුදුහාමුදුරු කිව් විදියට අපිට ජීවත් වෙන්න බෑ, ප්‍රතිඥාවක් දුන්නට අපි මහාන වෙනකොට ඒකම ක්‍රියාත්මක කරන්න බෑ, මේ වගේ වහසිබස් දොඩවන ඔබ වහන්සේලා චීවර ප්‍රතිරූපකින් විනා චීවර ධාරීන් විය හැකිද? කිසිසේත් බෑ. මං අද එක වැඩසටහනක් අරගෙන කතා කරන්නම්. ඒ වැඩසටහනේදී මට වැදගත්ම දෙයක් තියෙනවා මෙන්න මේ කතා කරන්න. මම මේ මාතෘකාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ හැම තිස්සෙම භාවිතා කරන නමක් තියෙනවා අපිට පට වැදගත්. ඒ තමයි හෙළ බොදු කල්ලිය. ඒ නමේ පොඩි චෞර බවක් තියෙනවා අර කල්ලි කියන කෑල්ලත් එක්ක. හැබැයි මං ඒ නමට හරි ආසයි. මං හරි ආසයි කවුරු හරි මට ආමන්ත්‍රණය කළා කියනවා නම් ඔබ හෙළ බෞද්ධයෙක් කියලා. දැන් අපට හෙළ බොදු කල්ලිය කියනවා නම් අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන ඔබ වහන්සේලා සිටියුත්තේ හෙළ අබෞද්ධ කල්ලිය. එනිසා ඔබ හෙළ බෞද්ධ කල්ලියට විරුද්ධ කල්ලිය. ඒ තමයි හෙළ අබෞද්ධ කල්ලිය. පැහැදිලිනේ එක? හෙළ නිසා හෙළ කියන වචනේ ඔබට භාවිතා කළේ අර ජාතිකත්වයේ ගැන. එහෙම නැත්නම් අපේ මේ ජාතික භික්ෂුවක්, මේ රටට අවශ්‍ය ලාංකීය භික්ෂුව, අන්න හෙළ කෑල්ල. එනිසා ඔබට ඒ හෙළ ගැලපෙනවා. අපට හෙළ කියන වචනේ පාවිච්චි කළේ යයි බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා කිව්වා. ඒක පරම සත්‍යයක්. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඒක වෙනස් කළේ
මෙරට ආක්‍රමණය කරපු සුද්දෝ ඔබවහන්සේලා සුද්දන්ගේ පස්සේ යන නිසා සුද්දන්ට කත්තදින නිසා ඒ වැඩ පිළිවෙල හරි කියලා පිළිගන්න නිසා ඔබවහන්සේලා ඒ පැත්තට ගියා. එනිසා ඔබවහන්සේලා මේ ජාතිකත්වය කියලා කතා කරන්නේ මේ රට ගැන නෙමෙයි එංගලන්තය ගැන ඉන්දියාව ගැන. ඒක අද හැමෝටම ප්‍රත්‍යක්ෂයි. එනිසා ඒ හරහා ගිහිල්ලා බුදුදහම විකෘති කරලා කතා කරනවා නම් දේශනා කරනවා නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ අපහාසයට ලක් කරනවා නම් උපහාසයට ලක් කරනවා නම් බුදුහාමුදුරුවෝ කියලා දෙන දේ අනුව ජීවත් වෙන්න බෑ කියන අර මතයක් සමාජයේ වපුරවා හරිනවා නම් හිමින් අන්න ඒකට තමයි අපි කියන්නේ අර ඔබවහන්සේලාම කියන්නේ සයිකොලොජිකල් සබ්වර්ෂන් කියලා. අන්න ඒ සබ්වර්ෂන් එක හිමින් හිමින් බුදුහාමුදුරුවෝ දියාරු කරනවා. ඉන්දියාවේ නැති බුදුහාමුදුරු කෙනෙක් ඉන්දියාවට තල්ලු කරනවා. ඉන්දියාවේ බෞද්ධයවත් නැහැ හරියට. තල්ලු කරලා දාලා මේ ඉතිහාසයේ වහනවා. දහම කතා කරනකොට ඒක විකෘතියක් කියලා කියමින් ඒක වහනවා. වහලා කියනවා බුදුහාමුදුරු ඉපදිච්චන් වල මෙපිරුණන් පාපු තැනට ගිහිල්ලා සංවේගයට පත් වෙන්නේ කියලා ත්‍රිපිටකයේ කොතනකවත් නැති කෙහෙල් මලක් කතා කරනවා සංවේගයට පත් වෙන්නේ කියලා. ඒක බුදුහාමුදුරන්ට අපහාසයක් වගේම ධර්ම විකෘතියක්. අන්න ඒ නිසා ඔබ වහන්සේලා කරන මේ ක්‍රියාව නිසා ඔබ වහන්සේලාට හෙළ නාමයක් ගැලපෙනවා. අනිත් පැත්තෙන් ඔබ වහන්සේලාට අබෞද්ධ නාමයක් ගැලපෙනවා. ඒ නිසා අපි හෙළ බුදු කල්ලිය තමයි, හෙළ බෞද්ධ කල්ලිය තමයි, ඔබ වහන්සේලා හෙළ අබෞද්ධ කල්ලිය. දැන් මම මේ හෙළ අබෞද්ධ කල්ලියේ එක සමාජිකයෙක් ආමන්ත්‍රණය කරනවා. ඒ සමාජිකයා තමයි මේ කර්මනාලිකාව ගෙනියන කුසල ධර්ම කියන ඒ හාමුදුරුව. මම අද කන්නේ එක මාතෘකාවක් විතරයි. ඒ මාතෘකාවට පිවිසෙන්න ඉස්සෙල්ල මට මේ ටික කියන්න. ඇයි මම මේ සමස්ත භික්ෂු සමාජයේටම කිව යුතු දේවල් ඔබ වහන්සේට කියන්නේ කියලා එකතැනක ඔබ වහන්සේ ප්‍රශ්න කරනවා. මටමයි ගහන්නේ කිය කියා තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට ඔබ වහන්සේ අර දුක් ගැන ඉල්ලක් කියනවා වගේ කියනවා. තව තැනක ඔබ වහන්සේ ඉතා පැහැදිලිව කියනවා, මම මේ කතා කරන්නේ සමස්ත ලාංකීය භික්ෂු සමාජයම නියෝජනය කරමින් කියලා. අන්න වචනේ. ඒකයි අපි තෝරගත්තේ ඔබ වහන්සේට උත්තර දෙන්න. ඇයි? ඒක සමස්ත භික්ෂු සමාජයටම කතා කරන දෙයක්. ඔබ වහන්සේ මෙනි කියන්නේ ඔබ වහන්සේ සමස්ත භික්ෂු සමාජයේම ඉන්න මේ නියෝජිතයා කියලා. ඉතින් අපි ඔබ වහන්සේට කතා කරන්න. ඔබ වහන්සේ කියලා අනිත් අයට කියන්නේ. නිසා පැහැදිලිව තේරුම් ගන්න, එක තැනක අඬා අනේ මටමයි ගහන්නේ කියලා තව තැනක ඇවිල්ලා කියනවා නම් මගේ මේ සාකච්ඡාව, මගේ මේ ක්‍රියාව සමස්ත භික්ෂු සමාජයේම නියෝජනයක් කියලා කියනවා නම් ඒ දෙපැත්තෙන් අපි තෝරගත්ත එහෙනම් මෙයාට තමයි කතා කරන්න ඕනේ. ඇයි සමස්ත භික්ෂු සමාජයේම නියෝජිතයනේ. දැන් ඔබ නියෝජිතයකම කරන්න මා මේ කියන පණිවිඩේ අන් අයට කියන්න. ඒක අංක එක. ඊළඟට මම ඔබ වහන්සේට කියන්නම්, ඉතා පැහැදිලිව මේ වීඩියෝ එක ටිකක් මන් දාන්නම් අහලා බලන්න. සම්පූර්ණයෙන් දාන්න බෑ, ඒක පැය කාලක භාගයකට වැඩසටහනක් නිසා. මේ වීඩියෝ එකේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා හිරිවැඩුණේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන කතා කරලා, ඔබ වහන්සේ මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා කරපු එක වැඩසටහනක කෑල්ලක් උපුටලා දක්වමින් කතා කරනවා. මොකද්ද? මම කිව්වලු මේක බුද්ධ ශාසනය පවතිනතෙක් පවතිනවා කියලා. ඔව් මම කිව්වා. මේ ඔව් මම කිව්වා කියලා පිළිගන්නවා වගේම ඔව් මම කිව්වා වැරදි කියන්නත්, ඒ කියප එක ඔව් මම කිව්වා එක හරි කියන්නත් අපි නිහතමානී. ඒකත් හොඳට මතකේ තියාගෙන මේක ශ්‍රවණය කරන්න. මෙතනින් පස්සේ මේක ශ්‍රවණය කළාට පස්සේ ඔබට ඇති වෙන අදහස් තවත් ඕනනම් වීඩියෝ එක කරන්න. හැබැයි මම කියනවා සමාජයේ අවඥාවට ලක් කරන්න එපා. මේ සමාජයේ මිනිස්සු සබුද්ධිකයි. ඔබ වහන්සේලාට රැවටිච්ච කාලයක් තිබුණා. දැන් ඒ කාලය අහවරයි. බොරු කියන ඔබ වහන්සේලාට රැවටෙන්නේ නැහැ දැන් මේ බෞද්ධ සමාජය. ඒක හොඳින් මතකේ තියාගෙන මේක ශ්‍රවණය කරන්න. දෙවන කාරණාව කියනවා, මේ ලෝකේ දැන් අපි ගන්න දන්නවා ඉන්දියාවේ බෝධීන් වහන්සේ, දැනට තියෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, එදා බුදුරජාණන් වහන්සේට සෙවණ දුන්න ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේම නෙවෙයි, පසු කාලේ රෝපණය කළා කියන කාරණාව අපි දන්නවා. ඒතර මහාවංශය තුලත් මේ සම්බන්ධව අදහස් තියෙනවා. ඒ බෝධීන් වහන්සේ විනාශ කරන්න කටයුතු කළා ආදි වශයෙන් ඒ විවිධාකාරයේ මේ මිත්‍යා බලවේග නිසා.
කෙසේ වෙතත් ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ තමයි ලංකාවට මහින්දාගමනයත් එක්ක සංඝමිත්තාදරණීය බෝධින් වහන්සේ වැඩමවන්නේ. ඒකත් එක්ක අනුරාධපුරයේ තියෙන බෝධින් වහන්සේ තමයි පැරණිම රුක්ෂය බවට පත් වෙන්නේ. ඒ විදිහට ගත්තාම බුදුරජාණන් වහන්සේට සම්බන්ධ බෝධින් වහන්සේ විදිහට ගත්තාම, එතකොට දැන් මේගොල්ලෝ ගොඩනගන තර්කය තමයි මේ ලෝකයේ තුල මේ ධර්ම පවතින තාක්කල් බෝධිය නැත්නම් බෝධින් වහන්සේ විනාශ වෙන්නේ නැහැ. බෝධින් වහන්සේ මේ ලෝකයේ තුල ශාසනය පවතින තාක්කල් බෝධින් වහන්සේ පවතිනවා. ඒතර බෝධින් වහන්සේ පවතිනවා නම් ඒ කියන සාක්ෂි එහෙමනම් ඒ තර්කය එහෙමනම් ඔය කියන අනුරාධපුරයේ බෝධින් වහන්සේ දෙතරම් පැරණි නැත්නම් පසු කාලනව රෝපණය කළා නම් දැනට පවතින දඹදිව බෝධින් වහන්සේ පසු කාලනව රෝපණය කරපු එකක් කියලා ඒගොල්ලෝ අර දක්වන ඡායාරූපත් එක්ක ධර්මපාලතුමත් එක්ක ඒ එතන ගත්ත ඒ ඡායාරූපෙ තියෙන ආකාරයට ඒ පැරණි මේ අලුත් බෝධින් වහන්සේ නමක් කියන කාරණාව අපි හැමෝම දන්න කතාවක්. ඒතකොට ඒ කියන කතාවත් අරගෙන එහෙමනම් කෝ ඒ බෝධින් වහන්සේ? එතකොට ධම්ම පවතින තාක්කල් බෝධින් වහන්සේ තියෙනවනේ. ඒ බෝධින් වහන්සේ කෝ? ගන්න ලස්සනට අර මුල් ටිකෙන් මේ වජ්‍රාසනේ අල්ලගෙන ඉන්න විදිහ කියලා එහෙම ලස්සනට කතාව කියලා ඉතින් අර උපාත ගම්මලට එහෙම ඉතින් ලස්සනයිනේ ෆැන්ටසි ලෝකයක් ලැබුවාම බෝධින් වහන්සේ කියන සාධකයක් එහෙම නැත්නම් ඒ වස්තුවත් අනිත්‍ය ධර්මතාවයට හසු වෙන්නේ නැද්ද? එතකොට ඒ නිසාද ඔය කියන විදිහට මේ ශාසනයේ පවතින තාක්කල් ඔය බෝධිය වැඩ ඉන්නෝනි කියන සංකල්පේ මේ පුද්ගලයා කියන්නේ? ඒක කිසිම කොහේ හරි තැනක කොහේ හරි මූලාශ්‍රයක එහෙම දෙයක් සඳහන් වෙනවද? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? සිසර කියලා විදුලි ඉංජිනේරු එක්ක කියා ගන්නා පුද්ගලයෙක් මේ විදුලි වැදීම නිසා මොනවා හරි ප්‍රශ්නයක් වෙලාද කියලා හිතන සමහර වෙලා ඒ වගේ කතා කියන්නේ මේ ප්‍රකාශයක් කරනවා මේ වගේ සිද්ධියක් පිළිබඳව කියලා. මේ බෝධිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ බෝධිය මේ ඒක තියෙනවා කියලා දිගටම ඒක මේ කාටවත් ඒක විනාශ කරන්න ඕ එහෙම දේවල් වෙන්න බෑ කියලා අපි දන්නවා. තිෂ ආරක්ෂා විසව මට මතක හැටියෙ මඩුකටු ගහලා බෝධිය මැරුවා ඉන්දියාවේ තියෙන බෝධිය පිළිබඳව සඳහන් වෙන අපේ වංශ කතාවල. ඒ වගේ දැක්වෙන මූලාශ්‍ර තිබියදී මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා ඒ බෝධිය මේ ඒකට කාටවත් මුකුත් කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියලා. හැබැයි එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියපු මේ බෝධිය කියලා මේ අලුත් බෝධිය හැටියට ඔවුන් පෙන්න හබරණ හිරිවැඩුන්නේ තියෙන බෝධියක් පෙන්නනවා. මේක ගැන කතා කරනවා. මම හිතන්නේ එතන තියෙන බෝධියේ මේ අර අලුතෙන් පස්පිරවීමක් කළ පහුගිය කාලේ එක මේ මොනහරි සංස්කරණයක් කළා. ඊට පස්සේ දැන් අලුතෙන් එතන කටයුත්තක් සිද්ධ කරන්න මම හිතන්නේ පටන් අරගෙන තිබ්බා. කරුණු හොයලා බලනකොට අපි දැක්කා මේ බෝධියට බලපෑමක් කියලා බෝධිය මැරෙන්නත් ඇවිල්ලා තියෙනවා කියලා මේ අර මඩ සහිත බව නිසා. ඒකට ඒක මැරෙන්න යන්නේ මොකක් නිසාද කියලා අහන්න වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් කෙසේ වෙතත් කොතනකදීවත් ධර්මයේහි සඳහන් වෙන්නේ නැහැ බුද්ධත්වයට පත් වුණ බෝධි වෘක්ෂය ඒක නොනැසී පවතිනවා කියලා. කිසිමම මූලාශ්‍රයක ධර්ම මූලාශ්‍රයක ඒක සඳහන් වෙන්නේ නැහැ. කිසිමම ධර්ම මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒක මේ පුද්ගලයන් විසින් හදාගත්ත හිතලු මතවාදයක්. ඒක මේ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන්න තමන්ට ඕන දේ කියන්නේ අර ඉන්දියාවේ බෝධිය නෙමෙයි මේක ලංකාවේ බෝධින් වහන්සේ ගැනයි කියන එක කියන්න හදාගත්ත හිතලු ප්‍රකාශනයක්. මල්ලාසනයක් වජිරාසනය කියලා වාදක් වීම සහ බෝධිය මැරෙන්නේ නැහැ කියන මේ සංකල්පයත් සම්පූර්ණම මිත්‍යා සංකල්පයක් හැටියටයි අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒක කිසිම මූලාශ්‍රයක් නැති ධර්මයේ මේ පිළිබඳව ඒ කියන්නේ ත්‍රිපිටකයෙහි හෝ අටුවාවෙහි හෝ එහෙම කිසිම තැනක මම දන්නා මූලාශ්‍රයක මේ පිළිබඳව මේ විස්තරයක් එන්නේ බෝධිය මැරෙන්නේ නැතුව දිගටම තියනවා කියලා. මම මේ දන්න දේ අනුව නම් බෝධියට එහෙම වැඩ ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අඥානයින්ට මොනවා හරි කරුණක් ස්මතු කරගෙන රවට්ටන්න මිනිස්සුන්ව පුළුවන් කමක් තියෙන මිනිස්සුන් අල්ලගෙන අර කපටි මිනිස්සු මොකද කරන්නේ? Tamanට ඕනේ මතය ස්ථාපනය කරන්න, ගෙනහැර දාන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒවලට අපි හසු විය යුතු නැහැ. ඒ පැහැදිලිව කියනවා මොකක්ද ඒ කාරණය? මම කිව්වා බුද්ධ ශාසනයේ පවතින තාක්කල් මේක පවතින කියලා. ඔව්. ඊළඟට ඔබ වහන්සේ අර ජාඩියට මූඩිය වගේ ඔය කියන කාරණය සනාථ කරන්න බාර දෙනවා අර අර භාවනා මධ්‍යස්ථානෙම කරන් යනවයි කියලා කියන හාමුදුර කෙනෙක් ඉන්නේ. කස්සප හාමුදුරුව, කුමාර කස්සප හාමුදුරුව
අන්නේ කුමාරකස්ස මහාමුදුරුවන්ගේ දේශනයක් දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියන්නේත් මේ බෝධිය පවතිනවා, ආය බුද්ධ ශාසනය පවතින තෙක් කියන එක අමූලික බොරුවක් කියනවා. මේක මේ අමූලික බොරුව කිසිම පොතක, කිසිම අටකතාවක, කිසිම මූලාශ්‍රයක නැහැ කියලා සමාජයට කියනවා. අමු අමුවේ මේ වගේ බොරු කියන්න පුළුවන් ඔබ වහන්සේලා සාමණේර භික්ෂුවක් හැටියටවත් ගණන් ගන්න පුළුවන්ද? බෑ. මගේ බොරුව සාධනය කරන්න ඉස්සෙල්ලා මේ කතාව කියන්නම්. මේ තියෙන්නේ දහම් පාසල් අවසාන සාතික පත්‍ර විභාගයේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිකුත් කරපු පොත. මේක තමයි මේ දහම් පාසල් වල උගන්වන්නේ. ඒක ඉතා පැහැදිලිව ලියලා තිනවා, අවශ්‍ය නම් පෙරලා බලන්න. මේක තියෙන්නේ 9 වෙනි පිටේ. බොහොම ළඟ තියෙන්නේ 9 වෙනි පිටේ. මේක අනුවවත් හැසිරෙන්න බැරි. ඔබ වහන්සේලා දෙනම සාමණේර භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින්නේ කෙසේද? මෙන්න ඒක ලියලා තියෙනක. මේ පිළිගන්නා ආචාර්යයන් වහන්සේ සාමණේරයන් තිසරණ සහිත පැවිදි දස සීලයේ පිහිටවයි. අන්න අර භික්ෂූන් වහන්සේ ගිහි අවස්ථාවේදී ගිහිල්ලා ඉල්ලනවා, අවසරයි ස්වාමීනි මම පැවිද්ද ඉල්ලමි කියලා. ඒක දෙවනි තෙවනි වරටත් එහෙමම ඉල්ලුවට පස්සේ ඔන්න සාමණේරකම දෙනවා. දැන් මේක කියනවා සාමණේර භික්ෂුවක් මොනවද පිළිපැදිය යුත්තේ කියලා කියනවා. ඒ පාලියෙන් කියවුණු ලබනද දස ශික්ෂා පදයන් සිංහල අරුතින් පහත දැක්වෙනවා කියලා මේ දරුවන්ට උගන්වනවා දහම් පාසලෙ. මේ දහම් පාසලෙ පොත. ඒක තියෙනවා හතරවෙනි එක මං ගන්නම් මුලින්ම. මුසාවාදයෙන් වෙන්වීමේ ශික්ෂා පදේ සමාදන් වෙමි. 10ක් තියෙනවා. නාට්‍ය ගීත වාදන හා විසුළු දැකුම් වලින් වෙන්වීමේ ශික්ෂා පදේ සමාදන් වෙමි. ප්‍රාණවදයෙන් දුර්වීමේ ශික්ෂා පදේ සමාදන් වෙමි. ඔය වගේ 10ක් තියෙනවා. මං ඔය තුන විතරක් තෝරගන්නම්. පළවෙනි එක තමයි මුසාවාදයෙන් වෙන්වීමේ ශික්ෂා පදේ සමාදන් වෙමි. බොහන්සේලා සමාදන් වෙලා තමයි චීවරය පෙරෝගන්න ඉල්ලන්නේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේගෙන්. හැබැයි අද මේ මොහොතේ ඔබ දෙපළම එකතු වෙලා මහා බොරුවක් කරනවා මේ සමාජයට. මොකද ඒ බොරුව මම එදා අර කියපු කාරණය. ඒ කියන්නේ මේ බෝධීන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය, බුද්ධ ශාසනය, ගෞතම බුද්ධ ශාසනය පවතිනෙතෙක් පවතිනවාය කියන එක මගේ හිතලුවක්ය, මම නිර්මාණය කරපු දෙයක්ය, ඒ කිසිම මූලාශ්‍රයක නැත, අටකතාවක නැත, ආදී වශයෙන් විශාල කතාවක් කළා. මට පොඩි විහිළුවකුත් කරනවා. ඒ විහිළුව තමයි විදුලි ඉංජිනේරුවෙක් නෙමේ සිසිර පෙරර කියන්නේ, විදුලි ඉංජිනේරුවෙක් යයි කියා ගන්නා සිසිර පෙරේරට විදුලිය වැදිලත් දන්නේ මේ වගේ කතා කියන්නේ කියලා. ඒක ඉතින් විහිළුවක් ඉද මම එච්චර ගණන් ගන්න නැහැ. ඒ වගේ විහිළුත් කරන්න එපාය. දැන් ඔන්න මම පෙන්නන්නම් කොහෙද සඳහන් වෙලා තියෙන්නේ මේ කාරණය. මොන කාරණේද? ශ්‍රී මහා බෝධිය බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනය පවතින තුරාවට පවතිනවායි කියන කතාව. බලන්න ඔබ වහන්සේ අංගුත්තර නිකාය අට කතාව. පැහැදිලිද? ඒකේ පාලියෙන් ලියවිලා තියෙන කතාව මම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා මෙන්න මේ පොතේ. මේක ලියලා තියෙන්නේ සීමා බෝධීන් වහන්සේ ඉතිහාසය හා තදානුබද්ධ සංස්කෘතිය වැලමිටියාවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. හොඳට අහගන්න. මේක මේ රටේ බෞද්ධයන් පවා අහගත යුතුයි. අශ්වස්ත බෝධි වෘක්ෂය සිධවත් බෝසතුන්ට බුද්ධත්වයේ ලබා ගැනීමට උපකාර වූවක් මෙන්ම ශාසන විනාශයේදී බුද්ධ ධාතුන් වහන්සේලාටද උපකාරක වන බවත් හොඳට තේරුම් ගන්න. ශාසන විනාශයේදී ඒ වෘක්ෂ රාජානන් වහන්සේම, ඒ වෘක්ෂ රාජයාම උපකාරී වෙනවලු. මොකටද? අවසානයේ අර ධාතු පරිනිර්වාණය වෙන්න. එතකොට ඒ කියන්නේ ඒ වෘක්ෂයේ පවතිය යුතුයි. ඒ අවසාන මොහොතේ අබෑටක් පමණ ධාතුවක් හෝ වෙනත් තැනක නොරැඳී මහා බෝධිය වෙත ඒකරාශී වී, ඔන්න මහා බෝධිය වෙත ඒක. ඒ කියන්නේ බෝධීන් වහන්සේ පවතින ඕනේ අර කියන බුද්ධ ධාතුන් අවසානයේදී කල්ප විනාශයක් වෙන තැනදී. පැහැදිලිද?
වෙනත් තැනකදී මහබෝධිය දේකරාශී වී සම්පූර්ණ බුදුරුවක් නිර්මාණය වී ප්‍රාතිහාරයපා එහිදීම අතුරුදහන් වන බවත් එයිනුත් අනතුරුව අන්තිමට බෝධිය විනාශ වී යන බවත් සඳහන් වී තිබේ අංගුත්තර නිකාය අට්ඨ කතාවේ 1923 පරිවර්තනයේ 52 පිටේ. දැන් මොකද්ද ඔබ වහන්සේලා දෙන මේක තුල කළේ? පැහැදිලිව මිනිස්සුන්ට කියනවා කිසිම තැනක මංගෙක මේක දාන්නම්. මේකට මහා නායක හිමිවරු ඉන්නවා නම් මේ රටේ ඒ ඒ අයගේ නිකායන්වල මේක සඳහන් කළ යුතුයි. අපේ හිතලු අපි කියවල නැහැ කිසි තැනක. හිතලු නෙමෙයි ඒවා. ඒවා සාධනය කරන්න පුළුවන් සාධක අපි කියවල බලලා තමයි ඒවා සමාජගත කරන්නේ. මම මේ දායක කියන්නේ මේවා කියවලා. අද මම මේක නැවත වරක් මේ ඇදලා ගත්තේ අවුරුදු 4කට ඉඳි ඉස්සලා කරපු ප්‍රෝග්‍රෑම් එකක් ඒක. මේ ඇදලා ගත්තේ ඔය ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. දැන් මේ සමාජයට කරන්නේ බොරුවක් නෙමෙයිද? එහෙමනම් අර දාම්පාසල් පොතේ තියෙන මුසාවාදයෙන් වෙන්වීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා එදා සමාදන් වුණාට අද කැඩුවා නේද? එහෙමනම් ඔබ වහන්සේට තවදුරටත් සාමණේර භික්ෂුවක් හැටියට බුද්ධ ශාසනය පිළිගත යුතුද? මෙන්න මේක තමයි අපට තියෙන ප්‍රශ්නය. මේක හොඳින් තේරුම් ගන්න. අට කතාවකවත් නැහැයි කියනවා. කිසිම මූලාශ්‍රයක නැහැයි කියනවා. පොතක නැහැයි කියනවා. ඒ සේරණ වඩා මට විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක මගේ හිතලුවක් කියනවා මම කිව්වේ. දැන් මෙතන පැහැදිලිව තියෙනවා බුද්ධ ශාසනය පවතින තෙක් ඒ බෝධින් වහන්සේ පවතින බව. මේයින් කරුණු දෙකක් ප්‍රකාශ වෙයි. පළමුවෙන් බෝධිය කල්පස්ථායි වස්තුවක් බවයි. ඒ කියන්නේ බුද්ධ කල්පය පවතින තෙක්ම පවතින වස්තුවක් බව මේකෙන් මේ කතාවෙන් සඳහන් කරන බව කියන්නේ වැලිමිටියාවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ උපුටණය අරගෙන තියෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කතාවෙන්. මෙච්චර පහසුවෙන් හොයාගන්න පුළුවන් පොතක් මෙච්චර පහසුවෙන් කියවන්න පුළුවන් පොතක්වත් කියවලා නැති ඔබ වහන්සේලා වැනි උදවියද භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරන්නේ? මුසාවාද පන්සිල් පද පහෙන් එකක්වත් රැකගන්න බැරි සමාජයේ නොමගට යවන කෙනෙකුට පහර ගහන්න උවමනා වුණාම බොරුවට පහර ගහන අර S2 වහලා කතා කරන හාමුදුරුවරු, අනිත් පැත්ත හැරිලා කතා කරන සිල්මෑණිවරු, ඔන්නෝ තමයි ඔබ වහන්සේලාගේ ඔබ වහන්සේලා විසින් මේ සමාජයට දෘෂ්ටිගත කරන්නේ. මම ඒ ගැන පස්සේ කතා කරන්නම්, මතක් වෙච්ච නිසා කිව්වේ. නමුත් ඉතා පැහැදිලිව මේක තේරුම් ගත යුතුයි. මෙවැනි බොරුකාර මිනිස්සු, මෙවැනි බොරුකාර මිනිස්සු චීවරය දාගත්තාම ශාසනය විනාශ වෙන එක අහන්න දෙයක්ද? ඇත්ත ප්‍රකාශ කරන්න හාමුදුරුවනේ. ඒකෙන් මට පහරක් වදිනවද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. තමන්ට ඒකෙන් අවඩක් වෙනවද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමන් ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ නිර්භයව. ඒකයි නව සමාජයේ ගතිකය. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ලෝකයේ අනිත් රටවල් හඹාගෙන ඉදිරියට යන්නත් අපි පසුපසට යන්නත් හේතු වෙලා තියෙන්නේ ඔබ වහන්සේලාගේ ඔන්න ඔය කාලකන්ණි ගුඩ ප්‍රතිපත්තිය. කාට හරි පහර ගහන්න ඕනේ වුණාම පහර ගහන්න තෝරා ගන්නවා සමාජය අනුමත නොකරන පිළිවෙත්. ඒකයි මේ කතන්දරේ. ඊළඟට බලන්න මෙන්න මේ කොටස. මේ කියන්නේ මේ කතාව කියන්නේ පැහැදිලිවම අපේ සංස්කෘතිය තුළ බෝධින් වහන්සේට තිබ්බ තැන. ඔබ වහන්සේ මේ කතාව සඳහන් කරනකොට හිරිවඩුන්නේ බෝධින් වහන්සේ ළඟ දෙනෝ දහහක් ගිහිල්ලා මිනිස්සු ගිහින් බලන්න මං කියන එක බොරු නම්. ඔය ඔතෙන්ට වෙලා ඉඳගෙන කොහේ හරි පත්තරේක හරි YouTube එක හරි දාපු එකක් අල්ලගෙන කියවන්නේ නැතුව යන්නේ එතෙන්ට ගිහින් බලන්න. බැලුවාම පේනවා මිනිස්සු අර බාර ගෙට ගහලා තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගේ ස්වභාවය. ඒක හොඳද නරකද කියන එක ශාස්ත්‍රීය විවේචනයක් වුණාට අපි දැනගන්න ඕනේ මේ ගැමියෝ මේ ගමේ මිනිස්සු එහෙම නැත්නම් රටේ මිනිස්සු බහුතරයක් හැසිරෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ට කරදරයක් කනස්සල්ලක් වුණාම ඒගොල්ලෝ බාරයක් ගෙට ගහනවා. එවැනි බාර ගෙට ගහපුවා තියෙනවා එතන දස දහස් ගාණක්. අනිත් කිසිම බෝධියක ඒ තරම් ප්‍රමාණයක් මට දකින්න හම්බ වෙලා නැහැ. ඒ වගේම එතන සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච ස්ථානය කියලා මිනිස්සු බොහෝ දෙනෙක් පිළි අරගෙන මිලියන 4ක පමණ ප්‍රමාණයක් එතෙන්ට වැඳුම් පිදුම් කරනවා. එනිසා ඒකට විරුද්ධ වෙලා
අන්න බෝධීන් වහන්සේ මැරුණා, අන්න අපි අර ගලාල්ලා විසිකලා කියලා උදම්මනන ඔබ වහන්සේලා මොනතරම් දුෂ්ට චේතනාවකින්ද මේක කරන්නේ? මොනතරම් දුෂ්ටද? අපි දැන් සිරිපාද වන්දනාවේ බෞද්ධ යනවා, කතෝලිකයෝ යනවා, මුස්ලිම් අය යනවා, ප්‍රශ්නයක් නෑ නේතන. ප්‍රශ්නයක් නෑනේ. ඔය විදියට මිලියන 4ක 5ක ජනගහනයක් ගිහිල්ලා වන්දනාමාන කරන එක, ගරු බුහුමන් කරන එක ඉවසන්න බැරිද? කොහෙද ඔබ වහන්සේලා බෞද්ධයෝ වෙන්නේ? ඈ බොරු කියනවනම්, අපහාස කරනවනම්, සම්මත සමාජයේවත් තිබිය යුතු නැති දේවල් කරනවනම්, මිනිස්සුන්ට හිනා වෙවි අපහාස කරමින් මොනවද මේ ඔබ වහන්සේලා කරන්නේ? මේක තේරුම් ගන්න. අපිට මේක දැක්කහම අනේ මේ අපේ රටේ බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ නේද කියලා හරිම අනුකම්පාවක් හිතෙනවා. මේ ඡේදයත් මං කියවන්නම්. පසු කාලයේ වන විට මේ සංකල්පය කියන්නේ බෝධි වන්දනා සංකල්පය. කතරම් උස්සන්න අවස්ථාවකට පැමිණියේදීත් බෝධි වෘක්ෂවලට ස්තූපවලට හානියක් කිරීම දහමේ උගන්වන බරපතලම පාප කර්මයක් වන ආනන්තරීය පාප කර්මයට සමානයි පිළිගෙන තිබේ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමෙයි, සමාජයේ කොයිතරම් දුරට මේ සංකල්පය ගෙනාවද කියන එක. බෝගසක අත්තක් කැපීම සාමාන්‍යයෙන් කල්පනා කරන කල එතරම් බැරෑරුම් පව්කමක් විය නොහැකි. එහෙත් අපේ පෞරාණිකයන්ගේ පිළිගැනීම අනුව එය බිහිසුණු අපරාධයකි. මෙන්න අපේ ඉස්සර ශිෂ්ට සම්පන්න සමාජය කරපු කියපු දේවල්. මේක තමයි ජාතිකත්වය කියන්නේ. සුද්ධ ගෙනල්ලා දුන්න දේ කරපින්නගෙන සුද්ධන්ට ආවඩ වඩා ඒව තමයි හරි කියලා මේ රටේ මිනිස්සුන්ට අපහාස කරනවා නම් එතන කොහෙද හාමුදුරනේ ජාතිකත්වයක් තියෙන්නේ? ඉතින් ඔය ඔබ වහන්සේලා කියන ඔය අපි මේ ලාංකීය භික්ෂුව හැටියට ජාතිකත්වය බදා ගන්නවා කියුවට එතනත් එහෙම එකක් නෑ. ඒකත් බොරුවක්. එතනින් කරන්නේ ත්‍රැවැට්ටීමක්. ඒක හොඳට තේරුම් ගන්න. අලුතෙන් මහා මාර්ගයක් කපාගෙන යන අතරතුර බෝගසක් කපන්නට සිදු වූ අවස්ථාවකදී ඔහුට මුණ පාන්නට වූ අත්දැකීමක් ගයිගර්ගේ වාර්තාවක සඳහන් වේ. ගයිගරුන් නැත් එහෙම කියලා තියෙනවා. අත්දැකීම. තේරුණාද මේක? හොඳටම තේරුම් ගන්න ඕනේ. හරි? ගයිගර්ගේ අත්දැකීමක් කියලා තියෙද්දි ඒ වටත් වඩා අන්ත විදියට අන්නර බෝගා මැරෙනවනි කියලා හිනා වෙනවා. ඒක බුදුන් වහන්සේ බුදු වූ ස්ථානය කියලා පිළි නොගෙන ඉන්නකෝ ඔබ වහන්සේලා. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක පන්සලක තියෙන මිනිස්සු වැඳුම් පිඳුම් කරන බෝධින් වහන්සේ නම. ඒකේ අත්තක්වත් කපන එක ඉස්සර මිනිස්සු සැලකුවේ ආනන්තරීය පාප කර්මයක් කියලා. එහෙම බෝධියට හිනා වී කියනවා. එතන තිබ්බ ආසනය ගැන කතා කරනවා. ඒක විනා මොනවද මේ කරන්නේ? තමන් අපහාස කරන්නේ. තමන් පිළි නොගන්නා මතේ පිළි නොගෙන ඉන්නකෝ. හැබැයි පන්සලක තියෙන බෝධින් වහන්සේ නමක්. මේක තේරුම් ගන්න. එතකොට ඔබ වහන්සේලා මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ සමාජයට දෙන පණිවිඩය? රටේ මිනිස්සුන්ට මොකද්ද කියන්නේ? බොරු ප්‍රචාරය කරනවා. කහවත්තේ 4 දෙනෙක් හෙට මැරෙනවා, පොසොන් දවස කවදාකවත් සමරන්න දෙන්නේ නැහැ, හාමුදුරුවන්ට වහ දෙනවා කිය කියා බොරු ප්‍රචාර කරමින් ඒව දැන් ඔක්කොම පහු වෙලා ගිහිල්ලා, ඒව අනාථ වෙලා නැති වෙලා ගිය නිසා දැන් ඒව ගැන කතා කරන්නේ නැහැ. දැන් පෙන්වන්න බෑනේ කහවත් ස්පිතාලේ ගිය කට්ටිය ගහගෙන. දැන් පෙන්වන්න බෑනේ පොසොන් දවසේ කලුකොඩු විසුවේයි කියලා. දැන් පෙන්වන්න බෑනේ හැමදාම වහදුනේ මේ සමාජයක් කුප්පණය කරනවා. සමාජයක් අවුස්සනවා. මේ තැනට සමාජයේ පත් කළා මිනිස්සු ගහ මරා ගන්න එකද ඔබ වහන්සේලාට තියෙන විනෝදාංශය? ඒක දකින්න එකද විනෝදාංශය? එහෙනම් ඔබ වහන්සේලා සිවුරට සුදුසු නෑ. ඔබ වහන්සේලා සිවුරට සුදුසු නෑ. ඔබ වහන්සේලා ගියන් හැටියටවත් මේ රටේ නීතිය ගරුකල යුතුයි. මාත් එක්ක පෞද්ගලිකව හලෝ සිසිර මහත්තයා කියලා කතා කරන මිනිස්සෙක්, ඒ මිනිස්සත් එක්ක මම සංවාදයක් කරනවා ටෙලිෆෝන් එකෙන් පෞද්ගලිකව, ඒක අරගෙන දානවා YouTube එකේ. දැන් සදාචාරාත්මකද? කොහොතමුණ ඔබ වහන්සේලාගේ නිකාවල ඉන්න නායක හාමුදුරුවෝ විරුද්ධව කතා කරනවා. ඒ අය කැමති මේ වගේ දේවල් වලට. මට කියන්න සිද්ධ වෙන්නේ ඒකයි. මම එක වැඩසටහනක් කළා. මේවට නිස්සබ්දව ඉන්නෝ නම් නායක හාමුදුරුවෝ ඒ කියන්නේ ඒක අනුමත කරනවා කියන එක. අද වෙනකන් නිස්සබ්දයි. ඒ කියන්නේ ඒක අනුමත කරනවා. එනනම් මේ සමාජයේ කොහටද අරගෙන යන්නේ? මේක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. ඊළඟට තියෙනවා මම පැහැදිලිව පෙන්නන්නම් මේ කතාව තුළ තවත් වැදගත්ම කතාවක් මට පෙන්නන්න ඕනේ. මෙන්න දැන් පැහැදිලිව පිළිගත යුතුයි. මේ දෙනමම පිළිගත යුතුයි. අපි
මේ සිසිර මහත්තයා කියපු කතාවක් අහලා ඒකට එයාගේ හිතලුවක් කිව්ව එක වැරදි, අපි හිතාමතාම සමාජයේ නොමග යවුවා, ඒකට මේ සමස්ත බෞද්ධ සමාජයේම සමාව ගත යුතුයි. පුනපුනා කියනවා ඒක. මම පැහැදිලිව පෙන්නන්නම් ඒක දාලා මේ වැඩසටහන තුළ. පුනපුනා කියනවා. ඒ නිසා ඒක සමාව ගන්න. ඊළඟට මේ තවත් අපූරු කතාවක් මට හම්බුණා. මෙන්න මේක. ගයාන් චානක විධාන පතිරණ. මෙන්න මෙහෙම ලියනවා. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කළ බැවින්ද, උන්වහන්සේගේ උපහාරයට ලක් වූ බැවින්ද, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ පහස ලැබූ බැවින්ද, බෝධීන් වහන්සේ පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ වැඩ සිඳිති. ඔන්න කියනවා. බුදුරදුන් බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධීන් වහන්සේ අදෙම ස්ථානයේ දක්නට නැත. බෝධීන් වහන්සේ අවස්ථා කීපයකදී පරසතුරු උවදුරු වලින්ද ස්වාභාවික හේතුන් මතද විනාශ වී ඇත. අද දක්නට ඇත්තේ පසුකාලීනව රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමකි. වඩා හොඳයි කිව්වනම් කවුද රෝපණය කළේ කියලා. ඒකත් අපි දන්නවා. අපි කියන්නම් 76 වෙනි පිටුවේ මේක තියෙන්නේ. එහෙම එතන සඳහන් කළා. මේෙන් බලන්න මෙතන කියන එක. මෙන්න බලන්න. ඒත් සමගම මහත් වූ වජ්‍රාසනයක් පොළොව පලාගෙන ඉහළට මතුවේ. එවිට සියලුම සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වජ්‍රාසනයේ මත තැන්පත් වෙති. පසු ඒ සියලුම ධාතුන් වහන්සේලා එකට එක් වී බුදුරුව මවා ගනිති. එකල්ලි දඹදිවහා ලෝකයේ තවත් බොහෝ රටවල් වල වැඩ සිටින සර්වජ්‍ය ධාතුන් වහන්සේලා දිව්‍ය ලෝකයන්හි, බ්‍රහ්ම ලෝකයන්හි, නාග ලෝකයන්හි වැඩ සිටින සර්වජ්‍ය ධාතුන් වහන්සේලාද ඒ ඒ ස්ථානයන්ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජයශ්‍රී මහ බෝධි මූලයට වැඩම කරති. ඕන්න තව කතාවක් කියව. මේ මේ බලන්න මේ වේ ලස්සන. ඒක තියෙන්නේ 96 වෙනි පිටේ. කවුද මේ රවට්ටන්නේ? 76 වෙනි පිටේ තියෙනවා. අද තියෙන්නේ බුද්ධ ගයාවේ අද තියෙන බෝධීන් වහන්සේ. ඒක පසුව පැල කරපු බෝධීන් වහන්සේ නමක්. ඒක බුදුන් වහන්සේ පිටදුන් ශ්‍රී මහ බෝධිය නොවේ කියලා ධාතු විස්තරය ගැන කතා කරලා 96 වෙනි පිටට යනකොට එතන කියනවා සියලුම ධාතු අහසට නැගී දඹදිව ගයාවේ ජයශ්‍රී මහ බෝධි මූලයට වැඩම කරති. අර 76 දී කියවල ජයශ්‍රී මහ බෝධිය නැහැයි කියලා. මේ නැති ජයශ්‍රී මහ බෝධිය තව වෘදු කාලයක් ගියන් පස්සේ කොහොමද මතුවෙන්නේ එතකොට? මේ බලන්න. මේවා කියවන්නේ මිනිස්සුනේ. මේවා කියවන්නේ මොලේ කලඳක් හරි තියෙන මිනිස්සුනේ. මේවා තරුණ ප්‍රජාව පිළිගන්නවද? තමන් ලියපු පොතේ 76 96ම තියෙන්නේ. ඈ මෙන්න. අපි දන්නවා බුද්ධ ගයාවේ තියෙන්නේ බොරු බෝධීන් වහන්සේ නමක් කියලා. ඒක අපි දන්නවා. ඒකට අපිට කතා කරන්න දෙයක් නැහැ. මං ඒ සම්බන්ධව වැඩසටහනක් වෙනම කරන්නම් ඔය කුසල ධර්ම හාමුදුරුවෝ ඒ ගැන කියන නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ සියලු දෙනාම එක්කව වෙලා සත්‍ය වසන් කළා හැමතිස්සෙම වෙනත් බොරුවක් සමාජගත කරන්න උත්සාහ ගන්නවා. ඒ උත්සාහ ගැනීමේදී ඕගොල්ලොම දන්නේ නැහැ ඕගොල්ලෝ මෙරිලා. 76 වෙනි පිටේ කියනවා බෝධිය නැහැ කියලා. 96 වෙනි පිටේ කියනවා ධාතුන් වහන්සේලා සියල්ලම ශ්‍රී මහ බෝධි මූලයේ තමයි නැතු යන්නේ කියලා. ශ්‍රී මහ බෝධියක් නැතිකොට කොහෙද? එතන දැන් ධාතු පරිනිර්වාණය වෙන්නේ. මේ ඔක්කොම පච්ච කතා. අපි ෆැන්ටසි මවනවා කියනවා. මොකද්ද ෆැන්ටසි කියන්නේ? අර බෝධි මූලයේ අල්ලගෙන ඉන්නවා ලස්සරට අර ගල් පොත්තක් වගේ තියෙන ඒ වජ්‍රාසනයේ වටේට අත් දෙකක් වගේ ඇවිල්ලා බෝධි මූලයක් අල්ලගෙන නුමයි කියනවා. ලස්සනයි නේ ඒක. ඒක පේන්න තියෙනවනේ. ඕන කෙනෙකුට ගිහින් බලලා බැලුවා යකින්. ඒක ෆැන්ටසියක් වෙන්නේ කොහොමද? හැබැයි අපි ඉපදිච්ච ගමන් නෙළුම් මල් හතක් උඩ වැඩියා කියන එක. නෙළුම් මල් හතක් උඩ කොහොමද පියවර හතක් තියන්නේ? ඒක පැන පැන යන්න ඕනේ. නැත්තම් පියවර හයර තියන්න පුළුවන් හතක් උඩ. ඒකවත් තේරුම් ගන්න නැති මිනිස්සු ඕගොල්ලෝ. පැහැදිලිද? ගොඩබිම නෙළුම් පිබෙනවා කියනවා. ඇඟිලි දික් කළා කතා කළා කියනවා. එව්වනේ ෆැන්ටසි. අර අතර තියෙන වජ්‍රාසනේ මුල් වලින් වට වෙලා අල්ලගින්න එක ෆැන්ටසියක්ද? ගිහාම බලාගත්තා කියන කෙනෙකුට ඇස් දෙකෙන් බලන්න පුළුවන් දෙයක් ෆැන්ටසියක් වෙන්නේ කොහොමද? ඒ නිසා කරුණාකරලා ෆැන්ටසි කියන්නේ මොකද්ද කියලාවත් අවබෝධ කරගෙන තේරුම් අරගෙන එන්න. ඊළඟට ලස්සන කතාවක් කියනවා. මේ අනිත්‍යදා ධර්මය දන්නේ නැහැ කියලා. අනිත්‍ය ධර්මතාවය අපි හොඳට දන්නවා. අනිත්‍ය විතර අනිත්‍ය විතරක් නෙමෙයි අනිත්‍යත් දන්නවා. විපරිණාම ධම්මත් දන්නවා.
ඔබ වහන්සේ දෙකම දන්නේ අනිත්‍ය කියන එක සමානයි අනිත්‍ය කියන දැන් අනිත්‍ය ධර්මතාවය ගැන කතා කරපු නිසා අපූරු කතාවක් කියන මොකද්ද බුද්ධ ශාසනය පවතිනකම් බෝධිය පවතිනේ කියලා මං කියනවලු ඒක මං දාලා පෙන්නන්නම් ඒ කොටස ඔව් මං කියනවා ඊට පස්සේ කියනවා මේගොල්ලෝ මේ අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය ධර්මවත් ඔබ වහන්සේ දන්නේ නැත්තේ බුද්ධ ශාසනය පවතින දෙයක් ඒකත් අනිත්‍යයිනේ බුද්ධ ශාසනයත් අනිත්‍යයි හරිද ඒකත් ටික කාලයක් තිබුණ නැති වෙනවා අන්න ඒත් එක් පවතිනවා ඉතින් ඒකත් අනිත්‍යනේ එතකොට මොකද එතකොට අනිත්‍ය ධර්ම දන්නේ නැහැ කියන්නේ මොකක්ද මේ කියන්නේ ඔබ වහන්සේලා මොනවද කතා කරන්න කියලා මේ සමාජයේ බලාගෙන ඉන්නවා මේ බොරු පච ගන්න එපා ඒ සමාජයට ඒ නිසා කරුණා කරලා පැහැදිලිව අවබෝධ කරගන්න මේ බොරුව මේ බෞද්ධ සමාජයෙන් සමාව අරගෙන අයින් කරගන්න එහෙම නැත්නම් මම මහානායක හිමිවරුන්ට කතා කරලා ආරාධනා කරනවා මේ වැඩසටහන තුළ කරන මේ බොරු ප්‍රකාශනය මං ඒවා උදාහරණ සහිතව පොත්පත් සහිතව පෙන්නුවා තවත් පොත්පත් තියෙනවා මේ තියෙන මයිලම් පූජාවලිය තියෙනවා ඒකෙත් පැහැදිලිව කියලා තියෙනවා ඒ සියල්ල තුළම අදහස් වෙන්නේ සඳහන් වෙන්නේ මොකද්ද මේ බෝධින් වහන්සේ බුද්ධ ශාසනය පවතින තෙක් පවතිනවායි කියන කාරණය එයයි මම සඳහන් කළේ ඔබ වහන්සේ කිසිම පොතක නැහැයි කියලා සපත කළා කතා කරනවා ඒ සපත කළා කතා කරනකොට විහිළුවක් කරනවනේ අර මට විදුලිය වැදිලයි කියලා ඔව් හාමුදුරනේ මං ඔබ වහන්සේට ආරාධනා කරනවා විදුලිය පොඩ්ඩක් වද්ද ගන්න මොකද එතකොටවත් ඔය බොරු කීම නතර වෙයි පැහැදිලිද ඒ නිසා මම මේ වැඩසටහන ඉවර කරනවා ඊට ප්‍රථම මෙන්න මේ සුදු ජාතික ස්වාමීන් වහන්සේ විසින් කරන ප්‍රකාශනයත් හොඳින් බලන්න අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ඔබ වහන්සේ කියපු බොරුවෙන් මේ සමාජයේ නොමගෙයි ඒ නිසා කරුණා කළා සමාජයෙන් බෞද්ධ සමාජයෙන් සමාව ගන්න කියලා කියමින් මම අදට මේ වැඩසටහන නතර කරනවා ආයිබෝන් තවමත් නිවැරදි සත්‍ය තේරුම් ගත නොහැකි අය මේ ලිපිම තුළ සිටින නිසා මේ වීඩියෝ නරඹන්න කියලා මම මුන්ගෙනුත් ඉල්ලනවා එසේ නම් අපි මේ වීඩියෝ නරඹමු And so we're going to Hiri Vaduna, the awakening, this the Bodhi tree, the Jaya Siri Maha Bodhi tree. We're looking there, and we're also reading that every year on the Vaisak, this tree sprouting a white sapling. So this is very interesting. And then we're looking and seeing the artifacts around there made of solid stone, the seat that King Muchalinda made for Lord Buddha, and the chamber that he made to protect him from the rain. This all made sense compared to a big snake coming out from somewhere and spreading his hood to protect him from the rain. That's very mythological and sort of like fantasy. I suppose if you're very interested in Disneyland, this would be very appealing. So anyway, but I thought, well, this is very interesting, and we were in this place at Hiri Vaduna for 4 days because as soon as we got in, well, we went there when it was raining, and the river rose, and they say in this river, the Naranjala, and we couldn't get out because it flooded the road. So we were there for 4 days, and this was a very nice time, very, very well spent, just observing, just sitting, and just this very amazing place to be truly appreciated is to go there. That's the best thing to do. No point listening to anybody. It is best go there and experience this place and see these factors in place. See the Vajrayana stone at the base of the Jaya Siri Maha Bodhi tree with the tree wrapped around this Vajrayana stone. That's quite something.